අභ්‍යන්තරයේ සිදු වී ඇති ලේවහනයක් නිසාවෙන් මේමන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසේකරයන් මියගිය පුවතක් තවදුරටත් සමාජ මාධ්‍ය තුල වේගෙන් හෝමාරු වෙනවා. ඔහුගේ මේ හදිසි අසනීප තත්ත්වය නිසාවෙන් පවුලේ ඥාතීන් ඇතුළු පිරිස දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින මොහොතක මෙවැනි අසත්‍ය ප්‍රචාරය පිටින් පිට සමාජ මාධ්‍යයේ හුවමාරු වීම මහත්සේ කනගාටුවට කරුණක්. මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සරත් චන්ද්‍රසේකරයන් ගැන ඔහුගේ ළඟම හිතවතෙක් වූ දයන් විතාරණයන් මුහුණු පොතේ තැබූ සටහනයි මේ අපි ඔබ වෙත ගෙනෙන්නේ. සරත් චන්ද්‍රසිරි මියගිය බවට තවදුරටත් පැතිර යන කටකතාව අසත්‍යයක්. දින ගණනාවක් සිට රෝහල්ගතව සිටින ප්‍රවීණ කලාකරු සරත් චන්ද්‍රසිරි මේ වන විට මියගොස් ඇති බවට අද තෙවැනි වතාවටත් පැතිර යන අසත්‍ය කටකතාවන් සාවද්‍ය බව වගකීමෙන් දන්වා සිටින අතර මේ වන විටත් ඔහු රෝහල්ගතව දැඩි අසාධ්‍ය තත්ත්වයක පසුවිමින් වුවද ප්‍රතිකාර ලැබෙමින් සිටින බව දන්වමි. මොහොතේ ඔහු ජීවිත සටනක යෙදෙමින් සුසුම් යදින මොහොතක ඔබේ නිර්ලෝභීව ප්‍රාර්ථනා එක්කරනු වෙනුවට නිවන් සුව පතමින් අසත්‍ය කටකතා සංසරණය කිරීමට ඉක්මන් නොවන ලෙස ඔබ සමගින් ඉල්ලා සිටිමි. මෙම අයකු මියගිය බව දැනගත් විගසම කිසිත් සොයා බලා නිවන් සුව සුභගමන් වැනි සටහන් පළ කිරීමට අප්‍රමාදී මිනිසුන් ජීවිතයේ අදිමින් සිටින මිනිසුන්ගේ සුවසෙත් ප්‍රාර්ථනා කිරීමට ප්‍රමාද වීම මහත් කනගාටුවකි. එනිසා සරත් නැවත සුවපත් වෙමින් අප සමග සුපුරුදු ලෙස වෙසීමට පැමිණෙත්වායි අප එකසිතින් පැතිය යුතුය. අනන්ත වූ බුදුගුණ බෙලෙන් සරතට ඉතා ඉක්මනින් කඩිනම් සුවය අත්වේවා. ඉතින් මේ මොහොතේ අසාධ්‍ය තත්ත්වයෙන් සිටින සරත් චන්ද්‍රසේකරයන් හට ඉක්මන් සුවය ලැබේවා කියලා තරුවරණ අපේත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.